පොරොන්දු වුණා තවත් එක සූත්‍රයක් අද අවසාන වශයෙන් තව විනාඩි 15ක් තියෙනවා දේශනා කරනවා කියලා. මේ සූත්‍රය ඔබට මං හිතන්නේ කොලයක් ලැබෙන්නේ නැති ဒုတိය ලෝක ධම්ම සූත්‍රය. ဒုတိය ලෝක ධම්ම සූත්‍රය මේක තියෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. ဒုတိය පඨම ලෝක ධම්ම සූත්‍රය කියලාත් එකක් තියෙනවා. ဒုတိය ලෝක ධම්ම සූත්‍රය තමයි මේක. මෙතන තියෙනවා කරුණු 8ක් විග්‍රහ කරනවා. එක කරුණු 4ක් දෙපැත්ත තමයි 8. අට්ටිමේ භික්කවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච අට ලෝක ධම්මේ අනුපරිවත්තಂತಿ. මේ ලෝකය අනු අලුතෙන් පරිවර්තනය කරන්නේ මේ අට දහම නිසා. අට දහම අලුතෙන් පරිවර්තනය කිරීම ලෝකය නිසා. ඉතපැත්තම තියෙනවා ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච අට ලෝක ධම්මේ අනුපරිවත්තතු. එකට දෙපැත්ත අටලෝ දහම ලෝක කරකෝනා පරිවර්තනය කරනවා. ලෝක පරිවර්තනය කිරීම අටලෝ දහම පරිවර්තනය කරන දෙකම කිව්වා. ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච අට ලෝක ධම්මේ අනුපරිවත්තති කතමේ අට්ට. එතකොට මේ අටලෝ දහම කියන්නේ මේ අනුපරිවත්තಂತಿ දෙආකාරයකට සිදුවෙන දහමක්. එකක් තේරුම් ගන්න ඕන. ඊට පස්සේ මේ අටලෝ දහම විග්‍රහ කරනවා. ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච ප්‍රසන්න. මෙතන මේ හැම එකකම තියෙනවා ච. දැන් මිනිසු කියනකොට කියන්නේ ලාභ අලාභය අස අයස නින්දා ප්‍රශංසා සුඛ දුක. ඒ මේ නොදන්න මිනිසු. ඒ මේ ධර්මයේ තේරුම් නොගත්ත මේ ච කියන වචනෙන් තියෙන්නේ තමන්ගේ හිතේ ඇති වූ ලාභයක්. තමන්ට වූ අලාභයක්. තමන්ට වූ නින්දාවක්. තමන්ට වූ ප්‍රශංසාවක්. ච කියන්නේ දැන් අර චක්කුංච පටිච්ච රූපේච වගේ තමයි මෙතනත් ච කියන්නේ තමන්ට සිදු වූ දෙයක් තමන්ගේ හිතට ඇති වූ වේගයක්. ඒකත් තේරුම් ගන්න ඕන. ඒක නිසා තමයි අර අට ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තಂತಿ ලෝකෝච ඉමේ අට ලෝක ධම්මෝ අනිපර. දෙකම සිද්ධ වෙන්නේ මේක නිසා. මේවා මිනිසුන්ට උරුම දේවල්. සාමාන්‍ය පෘථග්ජන සියලු මිනිසුන්ටත් ආර්ය ශ්‍රාවකයන්ට. ඊගාව කියනවා අසුතවතෝ භික්කවේ පුතුජනස අසුතවත් පුතුජන මිනිසුන්ටත් උපජ්ජති ලාභෝපි අලාභෝපි අසෝපි අයසෝපි නින්දාපි ප්‍රසන්නා සුඛදු. අසුතවත් අර පුතුජන පුද්ගලයන්ටත් ලාභය තියෙනවා. ලාභයක් ලැබෙනවා. අලාභයක් ලැබෙනවා. යස අයස නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ අට ලෝ දහම් පොදුයි සියලු පෘථග්ජන පුදු. ඒ වගේම සුතවතෝ භික්කවේ අරිය ශ්‍රාවකෝ. සුතවත් අරිය ශ්‍රාවකයෝ අරහතුන් වහන්සේට බුදුහාමුදුරන්ට පසේ බුදුහාමුදුරන්ට සෝතාපන්න සකදාගාමි අනාගාමි අය තම සුතවතෝ අරිය ශ්‍රාවකෝ. ඒ සුතවත් අරිය ශ්‍රාවකයන්ටත් ඇති වෙනවා උපජ්ජති ලාභෝපි අලාභෝපි අස අයසෝපි නින්දා ප්‍රසන්තා. බුදුහාමුදුරන්ට නින්දා කළා. දුක සැප බුදුහාමුදුරන්ට දුක උරුම. එතකොට මේ අටලෝ දහම අසුතවත් පුතඥාන පුද්ගලයාටත් සුතවත් අරිය ශ්‍රාවකයාටත් දෙන්නටම අර අටලෝක ධම්මා ලෝකං අනුපරිවත් එක සිද්ධ වෙනවා. එහෙම කියලා ඊට පස්සේ කියනවා තත්ත භික්කවේ කෝ විශේෂෝ කෝ අධිපයාසෝ කිං නානාකරණං සුතවතෝ අරිය ශ්‍රාවකස්ස අසුත පුතයි. එහෙමනම් අසුතවත් අරිය ශ්‍රාවකයාටත් සුතවත් අසුතවත් පුතුජන පුද්ගලයාටත් සුතවත් අරිය ශ්‍රාවකයන්ටත් මොකද්ද මේ අටලෝ දහම කිං නානාකරණ කිං විශේෂෝ මොකද්ද විශේෂය මොකද්ද අධිපයාසෝ මොකද්ද මේ උපාදානයේට අට වචනය තමා අධිප්‍යාසෝ. මොකද්ද මේ අර රුජ්ජති තත්ත්වය තමා මේක. මෙහෙම දෙගොල්ලන්ටම මේක දෙවිධයක් තියෙනවා. විශේෂයක් තියෙනවා විවිධත්වයක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මෙහෙම
බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නය ඇහුවේ කින් විශේෂෝ කින් නානාපරකන්. මේ එතන හිටිය භික්ඛූන් කිව්වා භික්ඛූන්ට තේරුණේ නැහැ. භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් නෙත්තිකා, භාග්‍යවතුන් වහන්සේටයි මේක තේරෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්න ඕන, අපිට මේක බෑ. අපි භාග්‍යවතුන් වහන්සේගේ උපකාරය සරණ බලාපොරොත්තු වෙනවා කිව්වා. මේක අපිට විග්‍රහ කරන්න කිව්වා. එදස වාචිසස්ස එගමන බුදුහාමුදුරුව කියනවා, තේහි භික්කවේ සුනාත සාදුකම් මනසිකරුවට භාසිසා. මේක හොඳට අහගන්න, තරහගන්න, මේ භාවිතයට ගන්න කියලා කියලා දැන් කියනවා. ඉස්සෙල්ලා කිව්වා කියනවා, අස්සුතවත් පෘථග්ජන පුද්ගලයා අස්සුතවතෝ පෘථග්ජනස්ස උප්පජ්ජති ලාභෝ. අස්සුතවත් පෘථග්ජන පුද්ගලයෙක් කුට ලාභයක් ලැබුණාම සෝ ඒ පුද්ගලයා න ඉති පටි සංචික්කති. මේක ප්‍රත්‍යවේක්ෂානානය කටයුතු කරන්නේ නැහැ. මේක ඒ ලාභය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂ ඥානයෙන් කටයුතු කරන්නේ. උප්පන්නෝ කෝ මේ අයං ලාභෝ. එහෙම ලාභයක් ලැබුණාම අර අසුතවත් පුතඥාන පුද්ගලයන්ට සෝචකෝ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ යථා භූතං නප්පජානාති. පටිසංචික්ක නෑ කියන්නේ ආයි මෙතනක් තියෙන්නේ මොකද්ද? අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං නප්පජානාති. ඒකයි න පටිසංචික්කති. එතකොට දැන් සුතවත් අරිය ශාවකයෙකුට ලාභයක් ලැබුණාම ඒක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති කියලා ඒක ඉතිපටි සංචික්කති කරනවා. ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් ඒකට නොඇලී නොගැටි කටයුතු කරනවා. අසුතවත් පෘථග්ජන පුද්ගලයා දන්නේ නැහැ අනිච්චං දුක්ඛං විපරිණාම. මේ ලාභය කැමැතිසේ පවත්වන්න බෑ, මට ඕන විදියට පවත්වන්න බෑ. මේ ලාභය සදාකාලික නැහැ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ ලාභය කොයි මොහොතේ හෝ අර අට ලෝක ධර්මයට අහු වෙලා විපරිණාමයට පත් වෙනවා. ඒ වගේම දෙවෙනි එක උපජ්ජති අලාභෝ. ඒ වගේම උපජ්ජති යසෝ අයසෝ. ඒ වගේම නින්දා ප්‍රශංසා සැප දුක. මේ කිසිම දෙයක් අට ලෝක ධර්මම ඒ අසුතත් පෘථග්ජන පුද්ගලයා න ඉතිපටි සංචික්කති. උප්පන්නෝ මේ අයං අලාභෝ යස මේවා අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝති යථා භූතං නප්පජානාති. එතකොට යථා භූතං ඒ යථා භූත ඥාන දර්ශනයක් නැහැ, පජානාතිත් නැහැ, නප්පජානාති. එනිසා ඒ ලාභයට මොකද වෙන්නේ කියලා බලමු. ඊට පස්සේ තස්ස ලාභෝපි චිත්තං පරියාදාය තිට්ඨති. ඒ අසුතත් පුතඥන පුද්ගලයාට ලාභයක් ආවම ඒ ලාභය උපාදානය කරගෙන තිට්ටති. එහිම බැසගෙන ඒ ලාභයම මත්තෙම නැවත නැවතත් ඒ ලාභය ලබන්න කටයුතු කරන එකයි පරියාදාය තිට්ටති. අලාභෝ පිචිත්තම් පරියා. අලාභයක් ආවම ඒ අලාභිනු දුක් වෙලා ශෝක වෙලා ඒක මත්තෙම නැහිලා ඒ අලාභයෙන් මිදෙන්න හදනවා. ඒ වගේමයි යස අයස නින්දා ප්‍රශංසා හැම එකක්ම අර චිත්තං පරියාදාය තිට්ඨති. සිතේ ලොකු වේගයක් අර අජ්ජෝසාය තිට්ඨති කියන එකමයි මෙතනක් තියෙන්නේ. ප්‍රියදීට උත්තරාලින්කන්දති කියන එකමයි මෙතනක් තියෙන්නේ. අලාභයට දුකට අපහසුවට නින්දාට ප්‍රසන්න ඒක මෙතන තියෙනවා. ඒ අනුව සෝ උප්පන්නං ලාභං අනුරුජ්ජති අලාභේ පටිවිරුජ්ජති. දැන් ලාභයක් උප්පන්නාම අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති. අලාභයක් වුණාම අලාභෝ රුජ්ජති විරුජ්ජති පටිවිරුජ්ජති. මේ දෙපැත්තම තියෙනවා. සෝ උප්පන්නං ලාභං අනුරුජ්ජති අලාභෝ පටිවිරුජ්ජති. මේ රුජ්ජති කියන්නේ රෝධ ගහනවා, අනුරුජ්ජති කියන්නේ දිගින් දිගටම ඒ ලාභය නැවත නැවතත් අල්ලගන්න. අනුරුජ්ජති
ඒක සාරුජ්ජති. දිගටම කැමැත්තෙන්ම කරනවා. ඒවගේම අලාභය රුජ්ජති විරුජ්ජති වෙනවා. එකට තමන්ට අකමැත්තක් ඇතිව. ඒ අනුව පටි විරුද්ජති වෙන රුජ්ජති විරුද්ජති පටි විරුද්ජති. මේක තමා අස්තුතවත් පුතඥන පුද්ගලයාගේ හැසිරීම. දැන් ඊගාවට මේ ඔක්කොම අටම මේ විදිහට තමා ඒ අස්තුතවත් පුතඥන පුද්ගලයා කටයුතු කරන්නේ. ඒ අනුව සෝ ඒවන් අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුච්චති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායත්. න පරිමුච්චති. ඒ දුක් පැවැත්මෙන් ශෝක පරිදේව දුක් දෝමනස වලින් ඒ පුද්ගලයාට මිදී නිදහස් වෙන්න බෑ. න පරිමුච්චති දුක්ඛ. එතකොට දුකට හේතුව මේ අටලෝ දහම අර ලාභයට රුජ්ජති අනුරුජ්ජති සාරුජ්ජති කිරීමත් අලාභයට රුජ්ජති විරුද්ධති පටිරුද්ධති කිරීම. ඒකෙන් තමයි අර සංචේතන පාත්තලා සම්පස්ස වෙලා සංකාර කරලා සමුදය බිහි කරගෙන උපාදානය කරගන්න. දෙකම එහෙමයි. ලාභය අලාභය දුක සැප යස ආයස නින්දා ප්‍රසන්න. අටලෝ ධම්ම මේ අසුතවත් පුතඥාන පුද්ගලයාගේ හැසිරීම. ඔබත් කල්පනා කරන්න ඕන. ඔබත් මෙහෙමද කටයුතු. ඊළඟට සුතවත් අරිය ශාවකෝ ඒ පුද්ගලයා සුතවතෝ අරිය ශාවකස්ස උපජ්ජති ලාභෝ සෝ ඉති පටි සංචික්කති උපන්නෝකෝ මේ අයන් ලාභෝ සෝචකෝ අනිච්චෝ දුක්කෝ විපරිනාම දම්මූති යථාභූතම් පජානා. එතකොට සුතවත් අරිය ශාවකේ ක්‍රියා කරන්නේ මේ ලාභයක් නිච්චසේ පවත්වන්න බෑ අනිච්චා. සුකතේ පාත්තන්න බෑ දුක්කා. අත්තසේ කපාත්තන්න බෑ විපරිනාම ධම්ම. එතකොට අර සුතවත් අරිය ශාවකයා අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං යථාභූතං පජානාති. අසුතවත් පුතඥන පුද්ගලයා අනිච්චං දුක්ඛං විපරිනාම ධම්මං යථාභූතං නප්පජානාති. මේකයි වෙනස. ඉතින් ඒ අනුව උපජ්ජති අලාභෝ උපජ්ජති යස මේ අටේම එහෙමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති. ඒ අනුව උප්පන්නං කෝ මේ ඉදං දුක්ඛං තංච කෝ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මಂತಿ යථාභූතං පජානාති තස්ස ලාභෝපි චිත්තං න පරියාදාය චිත්තං. අලාභෝපි චිත්තං න පරියාජ. ඒක බැසගෙන ඒකමත්වම නැසෙන්නට කටයුතු කරන්නේ නැහැ. ඒ ලාභය නැවත නැවත ගන්න හෝ ඒ අලාභය පිළිබඳව අර සෝජති කිලමති උත්තරාලින් කන්දති වෙන්නේ යන්නේ නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයා එහෙම වෙනවා. අර අජ්ජෝසාය චිත්තති වෙනවා ලාභෙට, උත්තරාලින් කදි වෙනවා අලාභෙට. මේකෙත් ඒකමයි කියලා තියෙන්නේ. තස්ස ලාභෝපි චිත්තං න පරියාදාය චිත්තති අලාභෝපි චිත්තං න පරියාය. ඒ වගේම යස ආයස නින්දා ප්‍රසංසා මේ අටතම සුතවත් අරිය ශාවකයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූත ඥානෙන් පසක් කොටගෙන පජානාති වෙලා න පරියාදාය චිත්තති. චිත්තති කියන්නේ ඒක බැස ගන්නවා, ඒ මැත්තෙම හැපෙනවා කියන එක. ඒ ලාභය නැවත ගන්න. එකයි අලාභයෙන් මිදෙන. එකයි ලාභ චිත්තති න පරියාදාය චිත්තති. එකෙන් එන්නේ නැහැ. රාජ්‍යෝසාය චිත්තති වෙන්නේ නැහැ. උත්තරාලින්කන්දති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා මේ සුතවත් අරිය ශාවකයා ඊළඟට යස ලාභාලාභ යස ආයස නින්දා ප්‍රසංසා මේ අටතම ඒ පුද්ගලයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති. ඒ අනුව ඒ සුතවත් අරිය ශාවකයා උප්පන්නං ලාභං න පරියෝදාය චිත්තති. ඒ වගේම අලාභේ ලාභේ න අනුරුජ්ජති. ලාභේ දැන් අර අසුතවත් පුතුඥන පුද්ගලයා ලාභේ අනුරුජ්ජති සාරුජ්ජති.
සුතෝත්තරිය ශාවකයා නිරුජ්ජති, නානුරුජ්ජති. අලාභේ අර විරුජ්ජති පටිවිරුජ්ජති, සුතෝත්තරිය ශාවකයා නප්පටි විරුජ්ජති. මේක තමයි මේ මාගදී භාෂාවේ වචන වලින් කිව්වේ. එතකොට සුතෝත්තරිය ශාවකයා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති, ලාභේ නිරුජ්ජති අලාභේ නප්පටි විරුජ්ජති. ඒ අනුව ලාභේ පිළිබඳව කල්පනා කරන්නේ, සංචේතන පවත්වන්නේ, ලාභෙන් දුක් වෙන්නේ නැහැ, ලාභෙන් සතුට වෙන්නේ නැහැ, ලාභෙන් උද්දාමයටපත් වෙන්නේ නැහැ, ලාභෙන් බැඳින්නෙත් නැහැ, ලාභයට උපාදානය කරගන්නෙත් නැහැ, අලාභෙන් ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. නප්පටි විරුජ්ජති අලාභය, ලාභය නිරුජ්ජති. ඒ වගේමයි අනි හැම එකම සෝක අර සැප සැප නිරුජ්ජති, දුක නප්පටි විරුජ්ජති. මේ අටටම, එතකොට අටලෝ දහමටම, මේ අටලෝ දහමම පෘථග්ජන පුද්ගලයාටත් එකයි, සුතවත්තරිය ශ්‍රාවකයාටත් එකයි. හැබැයි ඒ අටලෝ දහම කෙරෙහි ක්‍රියාත්මක වෙන එක දෙකක්. ක්‍රියාත්මක වෙන එක තමයි දෙආකාර. එතකොට මේ ධර්මය දන්නා, යථාභූත ඥාන දර්ශනය තේරුම් ගත්ත, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා අසුතවත් පුද්ගඥාන පුද්ගලයා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූත ඥාන දර්ශනං පජානාති නම් ඒ පුද්ගලයා සුතවත් ආර්ය ශ්‍රාවක. එතකොට ඔබට තේරෙනවා ඇති, මේ බුද්ධ ධර්මයේ හැම සූත්‍රයකම අර අනත්ත ලක්ෂණ සූත්‍රය, අර දුතිය මේ අනුධම්ම සූත්‍රය, අර ඊයේ කිව්ව සත්තරාණ කුසල සූත්‍රය, තව බොහෝ සූත්‍රවල හැම තැනකම අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං තමයි භාවිත කරලා තියෙන්නේ. අනිච්ච දුක්ඛ අනත්ත නෙමෙයි. හැබැයි අනිච්ච දුක්ඛ අනත්ත අර අටකරා තීන පදා හැටියට භාවිත කළාට ප්‍රායෝගිකව හැම තැනකම පාවිච්චි කරලා තියෙන්නේ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්ම. මේක තේරුම් ගැනීම තමයි ත්‍රිලක්ෂණය. මේ ලෝකේ නිත්‍යසේ, සුඛසේ, අත්ථසේ මට ඕන විදිහට අවිපරිණාම ධම්මසේ පාත්තන්නවත්න්න පුළුවන් දෙයක් නැහැ. සියලු අසුතත් පුතඥාන පුද්ගලියෝ කල්පනා කරන්නේ තමන්ට ප්‍රියමනාපනම් අර රුජ්ජති, අනුරුජ්ජති, සාරුජ්ජති. මේ සියලු දේ මට ඕන විදිහට කැමතිසේ පාත්තන්න නවත්තන්න පුළුවන්. ඒකයි උපාදානය කරගන්නේ, ඒකයි තණ්හාවේ, ඒකයි අල්ලගන්නේ. නමුත් ඒක ඒ විදිහට පාත්තන්න බෑ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන, මේ සුතවත්තරිය ශාවකෙක් වෙන්නේ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං පජානාති නම් පමණයි. පුතඥන පුද්ගලයෙක් වෙන්නේ අසුතවත් අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං. අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් ගැනීම. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තන ඒ පුද්ගලයාට ධර්මයක් නැත. ඒක නිසා මේ සියල්ල හොඳට තේරුම් ගන්න ඕන. මේ අද කියපු සියලු සූත්‍රවල තියෙන්නේ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කියන අනුධම්ම සූත්‍රවල සෑම තැනකම. අනත්ත ලක්ෂණ සූත්‍රය, ဒုတိය ලෝක ධම්ම සූත්‍රය, සියලු සූත්‍රවල තියෙන්නේ අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං යථාභූත ඥාන දර්ශනේ දැක දැනගැනීම, තේරුම් ගැනීම.